Hi everyone. ඔන්න අද චන්ඩකලාපේස් ප්‍රොෆයිල් එක චන්ඩකලාපේස් පේජ් එකත් එක්ක ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ඊසි ඉංග්‍රීසි ලේසින් ඉංග්‍රීසි ඉගෙන ගන්න අපේ 36 වෙනි පාඩමත් එක්ක. පාඩම් 36ක් 36 වෙනි පාඩම 35ක් මේ වෙද්දි අපි කරලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒ පාඩම් 35ම සහ ඊට අමතරව තවත් අනිකුත් පාඩම් විශේෂ පාඩම් මම ඕගොල්ලන්ට ඉගෙන උගන්වලා තියෙන ඉංග්‍රීසි පාඩම් ගොඩාක් දේවල් වීඩියෝ 100කට ආසන්න ප්‍රමාණයක් නොමිලේම බලා ගන්න පුළුවන් චන්ඩකලෝපේස් YouTube channel එකෙන්. ඕගොල්ලෝ යට link එක click කරලා චන්ඩකලෝපේස් YouTube channel එකට ගියොත් ඔගලන්ට ඒ ටික බලා ගන්න පුළුවන්. මගේ YouTube channel එක subscribe කරන්න. එතකොට මේ දේවල් ටික ඔගලන්ට බලා ගන්න පුළුවන් පිළිවෙලට මෙතෙක් කල අපි කරපු පාඩම්. ඉතින් අද මම ඔගලන්ට කතා කරන්න යන්නේ ලේසියෙන් අපි හැමදාම පාවිච්චි කරන කාලයන් ගැන. Now the time is I think it's about 7:45. 7:45ට වගේ ඇති. එතකොට අපි මේ වෙලාවට නෙමෙයි සාමාන්‍යයෙන් ඉන්නේ. ඒත් මගේ දැන් තියෙන රාජකාරී හින්දා වැඩ කටයුතු හින්දා මට මේ ටිකේ මම කොහොම හරි ඔයගලන්ට පාඩම් නැති කරන්න නැහැ, මග හරවන්න නැහැ. හැබැයි අපිට ඔයගලන්ට චන්ඩකලෝපේස් පේජ් එකත් එක්ක එකතු වුණොත් ඒ පාඩම් ටික බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම බලමුකෝ. සාමාන්‍යයෙන් සතිය දවස් 7ක් තියෙනවා. There are 7 days in a week. ඕගොල්ලෝ ඔක්කොම දන්නවා සාමාන්‍යයෙන් Sunday Monday කියලා අපි පටන් ගත්තට දැන් අපි කාලේ දැන් අපි පාවිච්චි කරන්නේ Monday ඉඳලා. ඒතර Monday, Tuesday, Thursday Tuesday, Wednesday. මතකද මේ Wednesday කියද්දි නිකන් මේක උච්චාරණයනේ Wednesday වගේ Wednesday. Wednesday වගේ තිබ්බට we pronounce it as Wednesday. Thursday, Friday, Saturday and Sunday. ඒතර ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් මේ ටික එන්නේ. ඊට අමතරව ඕගලන්ට බලා ගන්න පුළුවන් months. There are 12 months in a year. මාසයකට අවුරුද්දකට දවස් 12ක් මාස 12ක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ගත්තොත් හොඳට මතක තියාගන්න ජනවාරි මතක තියාගන්න February F E B R U A R Y February March M A R C H March April May June July ඔන්න ඔතන ඉඳලා තමයි ඔයගොල්ලෝ පටලවන්නේ June July August මතක තියාගන්න August කියද්දි A U G U S T September September කියුවට ඉංග්‍රීසි වලින් කියන්නේ September S E P T E M B A R ඊළඟට මෙන්න මේක ගොඩාක් අය වරද්දනවා වැඩි හිටියොත් වරද්දනවා October කියලා අපි සිංහලෙන් කිව්වට ඉංග්‍රීසි වලින් වෙන්නේ October O C T O B E R October නැතුව එතන M එකක් එන්නේ නැහැ October November ඊට පස්සේ December දැන් ඕවා අපි දන්නවනේ සර් අයියෝ අපි හැමදාම ඕවා ඉගෙනගෙන තියෙනවා අපිට කැලෙන්ඩර් එකක් බලවත් ඕවා ඉගෙන ගන්න පුළුවන් ඒතර සර්ගේ මේ ලෙසන් එකෙන් අපි අද ඉගෙන ගන්නේ මොනවද ඔන්න අද ඉගෙන ගන්න දේ ටික දැන් ඉඳලා පටන් ගන්නවා දැන් අපි මෙහෙම හිතන්නකෝ උදේට good morning කියනවනේ. ඒතර උදෑසන කාලයට අපි කියන්නේ මොකක්ද? morning. M O R N I N G. ඒතර මං කලින් ඔයගලන්ට පැහැදිලි කරලා තියනවා කියලා දුන්නා. morn M O R N morn කියලා කියනවා වගේම තව එකක් තියෙනවා moan කියලා. අපි යමක් moan කරනවා කියන එකේ තේරුම තමයි අපි යමක් ගැන දුක් වෙනවා, පසුතැවෙනවා, එහෙම නැත්නම් ශෝක වෙනවා කියලා. ඒතර ඒ හින්දා තමයි අර M O U R N I N G කියන එකේ තේරුම moaning කියලා කියන්නේ ශෝක වෙනවා, විලාප තියෙනවා, දුක් වෙනවා අන්න එහෙම තේරුම. අන්න ඒ හින්දා තමයි ඔයගලන්ට කියන්නේ අර moaning කියලා විතරක් කියන්න එපා. good morning කියලා ලස්සනට ඒක උච්චාරණය කරන්න කියලා. හරි. දැන් උදේට මෝනින් කියනවනේ. හැබැයි මතක තියාගන්න උදේ පාන්දරට මොකක්ද කියන්නේ? උදේ පාන්දරට කියනවා dawn D A W N. down D O W N. ඇත්ත මම පිළිගන්නවා down කියලා කියන අපි පහළ යට කියන තේරුම. හැබැයි මතක තියාගන්න D A W N down කියලා කියනවා පාන්දරට. උදේ පාන්දරට අපි කියනවා dawn කියලා. ඒක මතක තියාගන්න. එතකොට මෝනින් කියලා අපි උදේ කාලයට කියනවා. එතකොට දවල් 12ට වගේ මොකක්ද කියන්නේ? අපි සාමාන්‍යයෙන් හරියටම දවල් 12ට නම් අපි කියනවා noon කියලා. N O N noon කියලා කියනවා දහවල් 12ට. එතකොට මේ සාමාන්‍ය මේ දහවල් කාලයට මධ්‍යාහ්නයට අපි කියනවා midday කියලා. midday M I D D A Y midday කියලා කියනවා මේ මධ්‍යාහ්නයට, මධ්‍යාහ්න කාලයට. එතකොට මේ මධ්‍යාහ්නේ 12න් පස්සේ පහු වෙනවනේ. එතනින් පස්සේ මොකද වෙන්නේ? එතනින් පස්සේ මේක noon අර මධ්‍යහනෙන් පසුව කාලය afternoon බවට පත් වෙනවා. A F T E R N O N afternoon. ඕගලන්ට මේ වචන අවශ්‍ය නම් ඒව කමෙන්ට් කරලා බලා ගන්න පුළුවන්. ස්පෙලිංග්ස් කොහොමද කියලා හරියද කියලා බලා ගන්නත් පුළුවන්. afternoon ඒ විදිහට කියන්න පුළුවන්. එතකොට afternoon එකෙන් පස්සේ ගොඩක් වෙලාවට සන්ධ්‍යාවට evening වෙනවා.
evening, evening. එතනින් අමතරව අපි යනවා රෑට රාත්‍රියට night. night night. එතකොට රෑ 12ට මොකක්ද කියන්නේ? මතක තියාගන්න. රෑ 12ට අපි කියන්නේ midnight. midnight midnight රාත්‍රි 12. එතකොට දැන් මම කියවනේ සතියකට දවස් මෙහෙමයි දවස් තියෙනවා 7ක් කියලා. එතකොට මතක තියාගන්න සතියට අපි කියන්නේ week. තව විශේ෷ වචනයක් තියෙනවා fortnight කියලා. fortnight 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 කියන එකේ තේරුම තමයි සති දෙකක කාල සීමාව. night තිබ්බා කියලා එතන රාත්‍රියක් ගැන කතාවක් නැහැ. fortnight කියන එකේ තේරුම වෙන්නේ දෙසතිය සති දෙකක කාල සීමාවට තමයි fortnight එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ සතියට week කියනවා මාසයට month month කියලා කියනවා. හැබැයි සති දෙකක කාලයට කියන්නේ fortnight කියලා. ඒක මතක තියාගන්න. හරි. එතකොට ඒ දෙයට අමතරව අපි බලමු කුඩා මේකගේ අපි මිලි තප්පර කියලා කියනවා. ඊට වඩා අපි සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් දේ තත්පර. තත්පරයට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද? minute. minute minute. හැබැයි මතක දෙන minute කියලා අපි කියනවා සාමාන්‍යයෙන් කුඩා දේවල් වලට. ඒක වෙනම දෙයක්. හැබැයි මතක තියාගන්න minute කියලා කියන්නේ තත්පරය. ප්‍රශ්නයක් අහනවා late night news එකේ සිංහල meaning එක මොකක්ද කියලා. මෙතන late night news කියලා news කියන්නේ ප්‍රවෘත්තිනේ. late night කියලා කියන්නේ සාමාන්‍යයෙන් රාත්‍රිය කිව්වහම අපිට 6 7 8 ඉඳන්ම ගන්න පුළුවන්. හැබැයි late night කිව්වම ගොඩක් වෙලාවට රාත්‍රිය ගොඩක් රෑ වුණාම කියන එක රෑ 11 12 සමහරවිට පාන්දර වෙනකන් වුණත් ඒක ගන්න පුළුවන්. පාන්දර කියන්නේ උදේ 1 2 කියන කාලයට වුණත් ගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට late night කියන එකේ තේරුම වෙන්නේ 12ට කලින් රාත්‍රි 10 11 වගේ වෙලාවකට තමයි late night කියලා කියන්නේ. මං හිතන්නේ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැති. හරි. අපි ආයෙත් පාඩමට යමු. second කියලා කියනවා මිනිත්තුවට sorry තත්පරයට. තත්පරයෙන් පස්සේ මිනිත්තුවට අපි කියනවා minute කියලා. minute 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 විනාඩිය. sorry මට වැරදීමක් සිද්ධ වුණා. minute minute විනාඩිය. එතකොට තත්පරයට කියන්නේ second. එතකොට මතක තියාගන්න minute කියලා කියනවා අපි සාමාන්‍යයෙන් පොඩි දේවල් වලට. ඒ කියන්නේ කුඩා දේවල් වලට minute දේවල් කියලා තියෙනවා. minute problems. එහෙම නැත්නම් අපි මිනිත්තුවට තමයි අපි minute කියලා කියන්නේ. එතකොට minute මිනිත්තුව වෙනවා. හැබැයි මතක තියාගන්න minutes කියලා තව දෙයක් තියෙනවා. minutes minutes කියලා කියනවා සභා වාර්තාව කියන එක. ඒ කියන්නේ පසුගිය සභා වාර්තාව අන්න ඒ වගේ දෙයකට අපි minutes කියලා කියනවා. ඒක වෙනම දෙයක්. එතකොට මතක තියාගන්න කුඩාම එකකේ seconds කියලා කියනවා minutes කියලා කියනවා minutes minutes 12ක් minutes 60ක්. ඒ කියන්නේ විනාඩි 60ක් එකතු වුණහම මොකද වෙන්නේ? අපි ඒකට කියනවා මොකක්ද? hour කියලා. hour 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 කියලා කියන්නේ පැය. hour hour කියලා කියන්නේ පැය. එතකොට එතනින් පස්සේ පැයක් පැය 24ක් එකතු වුණාම අපි දවසක් ගන්නවා. දවසකට කියන්නේ day day day. දවස් 7 week කියලා හැදිලා අර විදිහට fortnight month year කියලා හැදෙනවා. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න අවුරුද්දට අපි වර්ෂයට year කියලා කියනවා වගේම year year කියලා කියනවා වගේම අපි කියනවා ඕගොල්ලෝ අහලා ඇති අධික අවුරුද්දක් කියලා කියන්නේ අර සාමාන්‍යයෙන් තියෙන දවස් ප්‍රමාණයට වඩා වැඩියෙන් වුණාම අන්න ඒ අධික අවුරුද්දට කියන්නේ leap year කියලා. leap year leap year අධික අවුරුද්ද. මං හිතන්නේ ඕගලන්ට ඒක පැහැදිලි. හරි. එතකොට මෙහෙම එකක් තියෙනවා. අවුරුදු 10ක් එකතු වුණාම අපි කියනවා decade එකක් කියලා. decade decade අපි අවුරුදු 10ක කාලයට කියනවා decade කියලා. ඊළඟ එක අවුරුදු 100ක කාලය ඕගලන්ට අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. අවුරුදු 100ට කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් සංගක්කාර 100ක් ගැහුවත් වෙන කවුරුහරි 100ක් ගැහුවත් අපි කියන්නේ මොකක් ගැහුවා කියලාද? සෙන්චරියක් ගැහුවා කියලා. අන්න මතක තියාගන්න දවස් ම sorry 100කට අවුරුදු 100කට අපි කියනවා century කියලා. c e n t u r y century ශතකය. ඊට පස්සේ රිදී ජුබිලිය. ඕගොල්ලෝ අහලා ඇති රිදී ජුබිලිය කියලා එකක්. අන්න රිදී ජුබිලියට කියනවා silver jubilee. silver jubilee. ඒ වගේම රන් ජුබිලියට කියනවා golden jubilee කියලා. golden jubilee. එතකොට ඕගොල්ලන්ට මේ දේවල්
එදිනදා ජීවිතය ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක කවුරුවත් අහන්නේ නැහැ මේකට මොකක්ද කියන්නේ මේකට මොකක්ද කියන්නේ කියලා. හැබැයි එදිනදා ජීවිතේදී ගොඩක් වෙලාවට මේවා පාවිච්චි කරන්න වෙනවා. ඒතර මම මගේ පරණ පාඩම් වලට ඕගලන්ට එකතුනොත් ඒවයි බලා ගන්න පුළුවන්. පහුගිය කාලේ මම කියලා දුන්නා ඒ කියන්නේ වෙලාව කියන්නේ කොහොමද, වෙලාව හරියට අපි වෙනස් විදියට කියන්නේ කොහොමද, ඒ දේවල් ඔක්කොමත් කියලා දුන්නා. ඒතර ඒ දේවල් ටිකත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඕගලන්ට විශේෂයෙන් කියන්න ඕනේ අලුත්ම ක්ලාස් එක, ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් ගොඩක් අය මගේ ඉංග්‍රීසි ක්ලාසස් වලට දැන්ට එනවා. අලුත්ම ක්ලාස් එක මේ ඉරිදා පටන් ගන්නවා මහරගම සිසාර අධ්‍යාපන ආයතනයේදී 0777 670 600ට කතා කළොත් ඕගලන්ට රෙජිස්ටර් වෙන්න පුළුවන්. දැන්ම තවත් කිහිප දෙනෙක්ට chance එක ඉඩ ඉතුරුලා තියෙනවා. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් අහලා තිනවා, sir please tell me the meaning of the word yelling කියලා. yell yell කියන එකේ තේරුම කෑ ගහනවා. සාමාන්‍යයෙන් shout 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 කියලා කියන්නේ කාට හරි කෑ ගහනවා, අපි හයියෙන් කතා කරනවා කෑ ගහනවා. හැබැයි yell කියන එකේ තේරුම වෙන්නේ, හොඳට මතක තියාගන්න, yell කියන්නේ ගිරිය යටින් මහා හයියෙන් කෑ ගහනවා කියන එක තමයි yell කියලා කියන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් තවත් ප්‍රශ්න අහනවා. එතකොට මේ ටෙලිෆෝන්ස් ඇන් ඉදස් ඩයලොග්ස් මේ ඔක්කොම පාඩම් මම කලින් කරලා තියෙනවා. ඕගලන්ට චන්දුකලෝපේස් YouTube channel එකත් එක්ක සම්බන්ධ වුණොත් ඒ දේවල් ටික බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මං හිතන්නේ ඕගලන්ට අද වැදගත් පාඩම් ටිකක් කියලා දුන්නා, වැදගත් දේවල් ටිකක් කියලා දුන්නා. මම ආයෙත් ඕගලන්ට මතක් කළොත් දවස් 7 ගැන අපි කතා කරා, Sunday Monday ටික. ඊට පස්සේ අවුරුද්ද ගැන කතා කරා, ජනවාරි February. ඊට පස්සේ උදේ කාලය, දවල් කාලය, මෝර්නින්, ආෆ්ටර්නූන් ඒක ගැන කතා කරා. ඊට පස්සේ අපි තප්පර, සෙකන්ඩ්ස්, මිනිට්ස්, මිනිත්තු ඒ දේවල් ගැන කතා කළා. ඉතින් මේ දේවල් තමන්ගේ දිනදා ජීවිතයේදී ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යයි. මිනිට්ස් කියලා කියදී MINUTE. මිනිට්ස් කියලා කියදී මතක තියාගන්න, දැන් මේ ස්පෙලිංස් මම දැකලයි කියන්නේ. සෙකන්ඩ්ස් කියදී SECONDS, සෙකන්ඩ්ස්. ඉතින් මේ දේවල් ටික මතක තියාගන්න. අලුත් දේවල් ඉදිරියේදීත් මම අනිවාර්යෙන් හැම සතියක් ගානේ ඔයගලට ලීසින් ඉංග්‍රීසි ඉගෙන උගන්වනවා. ලංකාවේ පළවෙනිම ඉංග්‍රීසි උගන්වන ඔන්ලයින් Facebook කරහා ඉංග්‍රීසි උගන්වන දේ පටන් ගත්තේ මම, ආරම්භ කළේ මම. ඒක දිගටම කන්ටිනියු වෙනවා. ඒ හින්දා චන්දුක ලෝපෙස් page එක ලයික් කරන්න. එතකොට ඔයගලට දැනගන්න පුළුවන් ආයෙත් මම ලයිව් වෙන්නේ කවදද, කීයටද කියන එක. ඒකත් මතක තියාගන්න. Then I will see you again soon. I hope to see you again soon. Goodbye and good night.